مقدمة إيه؟ إكس 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 كيانني مقدمة كيلا غرورون تات أغاننا غوليو إن راتك مين لانكا أوما آت بالاتك إسكولة මේ රටට දැනුම එන්නේ හැම තිස්සෙම පරක්කු වෙලා. එක්ස් කණ්ඩායම. එක්ස් කණ්ඩායම ක්‍රියාකාරීකම් ප්‍රවෘත්තිනේ මොන වගේ කාලයකද? අපි දන්න නොදන්න කාලේ පටන් ගත්තු එක්ස් කණ්ඩායම. 2001 අවුරුද්දේ වගේ එක්ස් කණ්ඩායම මම අඳුනගත්තේ මගේ මිත්‍රයෙක්. එතන ඉඳන් එක්ස් කණ්ඩායම ගැන දැනගන්න මම උන්ගේ හැම රැස්වීමකටම ගියා. උන්ගේ ප්‍රකාශන කෙවුවා. ලන්ඩන් සංග්‍රහ. ඒ කියවීමෙන් උන්ගේ රැසීම් වලට සහභාගී වෙමි. මේ කතා හේමි අලුත් දැනුමක්. දේවල් පිළිබඳව හිතන්න විදිහක් අපිට පෑදුනා. ඒක තමයි ඇත්ත කතාව. කවුද එතකොට එක්ස් කණ්ඩායම ආරම්භ කළේ? මම අහලා තියෙන විදිහට එක්ස් කණ්ඩායම ආරම්භ කරන්න මූලික වෙලා තියෙනවා දීප්ති කුමාර ගුණරත්න, රොහාන් පෙරේරා වගේ අය. මේ වගේ කීප දෙනෙක් එකතු වෙලා පටන් ගත්තු එක්ස් කණ්ඩායම ක්‍රමෙන් ලංකාවේ සංස්කෘතික ජීවිතයට බරපතල බලපෑම් කරන්න පටන් ගත්තා. ඔවුන් නව දැනුමක් සම්පාදනය කරනවා වගේම දේවල් ගැන හිතන විදිය සම්බන්ධයෙන් අලුත් ක්‍රම සහ විදි හඳුන්වා දෙනවා. මේ එක්ස් කණ්ඩායමට පසු කාලයකදී එකතු වුණු තවත් පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ ශ්‍රමයත් මේක තුල තියෙනවා. තමන්ගේ විහිං තනියම භාෂාව, දේශපාලනය, සාහිත්‍ය කලාව ගැන ස්වයං අධ්‍යයනයක හිටපු මං වගේ බොහෝ දෙනෙක් එක්ස් කණ්ඩායමේ මඟ පෙන්වීම නිසා තමන්ගේ ස්වයං අධ්‍යයනය පොදු අධ්‍යයනයක් බවට පත් කරලා පොදු මැදිහත් වීම වලට ඉදිරිපත් වෙනවා. එවැනි දෙයකට මූලික වුණේ ඇත්තටම එක්ස් කණ්ඩායමේ ඒ කාලේ තිබුණු ආකර්ෂණීය පැවැත්ම. එක්ස් කණ්ඩායමේ කතිකයන්ගේ තිබුණු ආකර්ෂණීය බව. විශේෂයෙන්ම දීප්ති කුමාර ගුණරත්නගේ මැදිහත් වීම. ඒ විදිහට මේ මම වගේම තවත් බොහෝ දෙනෙක් මේ එක්ස් කණ්ඩායමේ භාවිතය සහ ඔවුන්ගේ භාෂාව තමන්ගේ ජීවිතයේ භාවිතය සහ භාෂාව බවට පත් කරගන්නවා. ඉතින් මෙච්චර අලුත් දැනුමක් අඳුන්නලා දුන්නා නම් ඇයි කිසිම කෙනෙක් එක්ස් කණ්ඩායම ගැන මතක් කරන්නේවත් නැත්තේ? ක්‍රමයෙන් සිද්ධ වෙන දෙයක් තියෙනවා. ඒ තමයි එක්ස් කණ්ඩායමෙන් උකහාගත්තු දැනුම සහ භාවිතය තමන්ගේ ජීවිතයට එකතු කරගන්න බොහෝ දෙනෙක් පසුව අකමැති වෙනවා ඒ බව සමාජයට කියන්නේ. අදට එක්ස් කණ්ඩායම නිසා ඒ දැනුමේ තමන්ගේ ජීවිතය සොයා යන මාවතකට එක් කරගත්තු යම් පිරිසක් ඉන්නවා. ඔවුන් මේ වෙනකොටත් එක්ස් කණ්ඩායම පිළිබඳව කතා කිරීම සහ එක්ස් කණ්ඩායමෙන් තමන් යම්කිසි විදිහක දැනුමක් ලැබූ බව ප්‍රසිද්ධියේ කීම ප්‍රතික්ෂේප කරනවා. ඒත් මේ කියන්නේ මේකයි. ඔවුන් සමාජගත කළ දැනුම භාෂාව පමණක් උපුටාගෙන එක්ස් කණ්ඩායමට මූලික වුණු පිරිස සම්පූර්ණයෙන්ම වලලා ගැනීම වැරදි කියන එකයි මේ කියන්නේ. හුඟක් අලුත් අය එක්ස් කණ්ඩායම කියලා දෙයක් ගැන දන්නේවත් නැහැ නේද? ලංකාවේ විශ්වවිද්‍යාලයකින් වෙනත් උසස් අධ්‍යාපන ආයතනයකින් හෝ වෙනත් පුද්ගලික සංවිධානයකින් නොලැබුණු එවැනි වූ දැනුමක් මේ සමාජයට කාන්දු කරපු එක්ස් කණ්ඩායම පසුව විභේදනයකට ලක්වී ඔවුන් නැත්තටම නැති විය. නමුත් ඔවුන් කළ මැදිහත්වීම අදටත් වලංගුයි. අදටත් ලංකාවේ සමාජයේ සාහිත්‍ය, කලා හෝ වෙනත් සංවාද මණ්ඩපවල රැව් දෙන්නේ එක්ස් කණ්ඩායමෙන් මේ රටට හඳුන්වා දුන් අලුත් දැනුමයි. එසේ නොවුනා නම් අදටත් අපිට කතා කරන්නට වෙන්නේ සාම්ප්‍රදායික පර්ණ දැනුම මතම පිහිටමින් තමයි. එනිසා අපි ඔවුන්ට ස්තුතිවන්ත වෙන්නු. අපිට හැකි හැම අවස්ථාවකදීම ඔවුන් ගැන මතක් කරන්න. ඒ ගමන, ඒ එක්ස් කණ්ඩායමේ නියෝජනය කළ මතවාදය පාවා නොදුන් අය අපි ආදරයෙන් සීකරන්න. ඉතින් එහෙනම් කියන්න තියෙන්නේ අනුකරණ බොහොමයි, අනුකාරකයෝ බොහොමයි. එක්ස් කණ්ඩායමෙන් අඳුන්නලා දුන්න දාර්ශනිකයන්ගේ නම් උච්චාරණය කරන කට්ටිය ඇයි දීප්ති කුමාර ගුණරත්නගේ නම කියන්නේ නැත්තේ? ඇයි රොහන් පෙරේරාගේ නම කියන්නේ නැත්තේ? මේ ගැන නොදන්න තරුණ කණ්ඩායම එක්ස් කණ්ඩායම ගැන අහලවත් නැති, දීප්ති කුමාර ගුණරත්න ගැන, රොහන් පෙරේරා ගැන කිසිවක් නොදන්න තරුණ කණ්ඩායම තරුණයන්ට දැනුම සොයා යන
අලුත් මිනිසුන්ට අපි කියන්නේ කරුණා කළා අනුකරණවලට නොරැවටෙන්න. මුල් දැනම තිබුණු ඔරිජිනල් අය කවුද කියලා, ඉමිටේට් කරන අනුකාරකය කවුද කියලා දැන් කල් ඉන්න ගොඩක් තරුණ අය දන්නේ නැහැ. වැක්ස් විසදමා එක්ස් නම තිබේ.